COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ ව්‍යාප්තිවීමේ දෙවන රැල්ල ඇතිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ චීනයෙන් කොරෝනා ආසාධිතයන් 78 දෙනෙකු වාර්තාවීමත් සමග එරට දෙවන COVID-19 රැල්ල ඇතිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් නව ආසාධිතයන්ගෙන් 74 දෙනෙකුම විදෙස් රටවල සිට වෛරසය ආසාදනය වී පැමිණි අය බවයි සඳහන් වන්නේ. මේ අතරතුර දින 6කට පසු වෛරසයේ තිමරේ ගිය වූ ඌහාන් නගරයෙන්ද අලුතින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනිසි පැවතිය හැකි බව නවතම පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා. මෙම අධ්‍යනයන්ට අනුව කොරෝනා වෛරසයට තම පෘෂ්ඨයක් මත පැය 4ක්, ප්ලාස්ටික් හෝ වාතය මත දින 3ක් හෝ කාඩ්බෝඩ් මත පැය 24ක් පමණ කාලයක් නොනිසි පැවතිය හැකි බවයි වාර්තා වන්නේ. මේ තත්ත්වය හමුවේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරවීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවා සිටිනවා.